ගරු ස්වාමින් වහන්ස අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාගේ ප්‍රශ්නය තමයි මා ඔබ වහන්සේගෙන් විමසන්නේ. පන්සිල් සුරකින්නට ප්‍රතිඥා දුන්නත් පන්සිල් ඛණ්ඩණය වන වාර ගාන වැඩි අද ජීවිතේ බොහෝ දෙනෙක්ගේ. මේ පන්සිල් ඛණ්ඩණය වීම හරහා මොන වගේ විපාකද මිනිසුන්ට විඳින්නට සිද්ධ වෙන්නේ ස්වාමින් වහන්ස? පංචශීලය කියන්නේ උනා ඉතින් මුලින්ම අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගන්න. ඒ කියන්නේ පරපණ නැසීමෙන් වළකිනවා. තේරෙනවා? සත්ව හිංසාවෙන් වළකිනවා. එතකොට පරපණ නැසීමෙන් වැළකීමෙන් සත්ව හිංසාවෙන් වැළකෙනවා කියන්නේ සත්ව හිංසාව කියන කාරණේ නෝන අප්‍රමාණෝ සමාජය තුල සිද්ධ වෙනවා. අප්‍රමාණෝ සමාජය තුල සිද්ධ වෙනවා. තේරෙනවද? දැන් බල්ලෙක් ගත්තත් අර ලොකු සල්ලිකාර බල්ලෝ ඉන්නවා. ඒ බල්ලන්ගේ පුංචි කාලේ ඉපදුන ගාම වලිගේ කපලා දානවා. ඒවත් සත්ව හිංසාව. තේරෙනවද? සමහර සත්වක ගොවි පොළවල් වල පොඩි කාලේම අර කුකුලාගේ හොට කපලා දානවා. පුංචි කාලේම ඌරු පැටියාගේ දත් ටික ගලවලා දානවා. මොකද එයා අර තම්බුරුළු ආසාදනය වෙනවා කියලා මහ ඊරිගේ ඒවක් මේව කරනවා. ඒ වගේ සත්ව ඝාතනය කියන දේ නෝන අප්‍රමාණ ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා. සත්ව හිංසාව කියන කාරණේත් අප්‍රමාණ ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා. එතකොට සත්ව ඝාතනය සත්ව හිංසාව කිව්වහම මිනිස්සෙක් මිනිස්සෙට කරන හිංසාවත් ඒකට අයිති වෙනවා. තේරුණාද? අපි රාජකාරියට ගිහිල්ලා රාජකාරී පැයටේදී අපේ ළඟට එන සේවාදායකයාව අපි රස්තියාදු කරනවා නම් එහෙම නැත්නම් අපි යාට හෙට එන්න අනිද්දා එන්න ලබන සමාන එන්න කියලා අපි රස්තියාදු කරනවා නම් ඒ වෙලාවම අපි හිංසාවකට ලක් වෙනවා. ඒ වෙලාවම අපි මේ සත්ව හිංසාව කියන එක තව කෙනෙකුට හිංසා කිරීමේ වරදට අපි අහු වෙනවා. ඉතින් එවැනි සියුම් තැන්වලින් මේක සිද්ධ වෙන්නේ පුළුවන්. තේරෙනවා? ඒ නිසා සත්ව ඝාතනය සහ සත්ව හිංසාව කියන කාරණයෙන් අපි අනිවාර්යයෙන්ම වැළකෙන්න ඕනේ. සත්ව ඝාතනය කියන්නේ නෝන බරපතල වූ අකුසල් සකස් වෙන තැනක්. මොකද අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් දැකලා තියෙනවා මේ හරක් ඝාතනය කරපු මිනිස්සේ. තේරෙනවද? නැවත ගිහිල්ලා මේ නිර්යක උප්පත්තිය සකස් කරගන්නවා. තේරෙනවද? ඒක නිර්යක්ද නැත්නම් ශ්‍රේත ලෝකෙම තැනක්ද කියන උන්වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේට සමාධියෙන් එකපාරට පෙන්ලා තියෙනේ නෝන මේ අඩි 8ක් විතර උස කණුවක්. තේරෙනවද? කණුවක් පෙන්ලා තියෙන වෙන මොකුත් නැහැ. මේ කණුවේ තමයි අර මේ ජීවිතේ හරක් මරපු මිනිස්සයා එකපාරට ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ. එයා මේ කණුව බදාගෙන කණුව මුදුනට උප්පත්තිය ලබනවා කියනවා. ඉරිසතා කණුව බදාගෙන ඉන්නවා. ඒ බදාගෙන ඉන්නකොට ඒ කණුවෙම අඩි 8ක් අඩි 10ක් විතර දිග ලණුවකින් පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. මේ කර්මයේ විපාක දෙන හැටි මේක. තේරෙන්නේ? පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. දැන් නිරිසතා හරක් මරපු කෙනෙක්. හරක් කෙරෙහි දැඩි තෘෂ්ණාව ඇති කරගත්ත කෙනෙක්. නිරිසතා අතන උප්පත්තිය ලබනකොට මෙයා දකින්නේ කවුද? හරකව. තේරෙනවද? පුෂ්ටිමත් හරකව දකිද්දිම නිරිසතා hina වෙනවා කියන. මොකද එයාගේ සතුටට. මොකද එයාගේ සංසාර පුරුද්ද හරක් මරපු පුරුද්ද. ඒ hina වෙනකොටම ඒ hina නැතුව යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ මොහොතේම අර හරකා ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වෙනවා කියනවා. ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වෙනවා. කෙලින් වෙන්නේ යමපල්ලේ බවට දැන් හරකා යමපල්ලේ. තේරෙනවද? හරකා දැන් ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වුණාම හරකා දැන් යමපල්ලේ බවට පත් වෙනවා. ඒ යමපල්ලගේ අතේ තියුණු ත්‍රිශූල දෙකක් තියෙනවා කියනවා. එම හරි තියුණුයි. දැන් මේ ත්‍රිශූල දෙක මෙහෙම අල්ලගෙන ඉන්නවා පමණයි යමපල්ල සිද්ධ කරන්නේ. අර නිරිසතා එල්ලිලා ඉන්න කණුව මේ ත්‍රිශූල දෙලට මෙහෙම මෙහෙම ඇලවෙනවා. ඇලවිලා මේ ත්‍රිශූල දෙකේ ඇනිලම කුඩු වෙලාම හරකෙක් යම්සේද බොකු බඩවැල් මස් හැටියට වෙන් කරලා ගොඩ ගහන්නේ අර නිල්සතා අර විදිහට මස් ගොඩක් හැටියට කණුවෙන් බිමට වැටෙනවා. තේරුණාද? එහෙනම් හරකා යම්සේද මස්කලේ ඒ විදිහටම වැටෙනවා. වැටලා නිල්සතා දැන් මැරෙනවා. මැරිලා ආයිමත් අර කණුව තියෙනවා. ආයිමත් අර කණුවේ නිල්සතා පහළ වෙනවා. ඒ කණුවේම ආයිමත් අර හරක බැඳිලා ඉන්නවා. ආයිමත් ඒ හරකා යමපල්ලෙක් වෙනවා. යම්පල්ලෙක් වෙලා ආයිමත් අර විපාක විඳිමින් ඒ විදිහටම සමාහලිට කල්ප ගානක් ඒක දිග වෙන්න පුළුවන්. ඒ සත්ව ඝාතනයේ අප්‍රමාණ විපාක. තේරෙනවද? ඒ වගේමයි කුකුලෙක්, එළුවෙක්, හරකෙක්, ඌරෙක් කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ සත්ව ඝාතකේ. තේරෙනවද? සමහර අය ඉන්නවා මේ ජීවිතේ කුකුල්ලෝ 100, 200, 300, 500, 1000 මරනවා. කුකුල් මස් කඩේක කෙනෙක් කුකුල්ලෝ කී දහහක් මරනවත් නේද? එතකොට යා මැරිලා ගිහිල්ලා දිව්‍යතලයේ කිපදෙයිද? මිනිස්සෙක් වෙයිද? එයා මැරිලා ගිහිල්ලා කුකුලෙක්මයි වෙන්නේ. ඌරෙක්මයි වෙන්නේ. හරකෙක්මයි වෙන්නේ. ඇයි මොකටද? එයාව මැරුම් කන්න. තේරෙනා? එයා මැරෙන්නේ. දැන් ඉස්සර කුකුලෙක් මාස 6ක් ජීවත් වුණා. මාස 6ක් ජීවත් වෙලා තමයි එයා මරණයට ගත්තේ. දැන් මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා තාක්ෂණය විසින් මාස 4න් මරණ තැන්ට ගෙනාවා. ඊට පස්සේ මාස 3න් මරණ තැන්ට ගෙනාවා. දැන් දවස් 45 මරනවා. දැන් මේ තාක්ෂණය තව දියුණු කරනවා කොහොමද මේ කුකුලා දවස් 20න් මරන්නේ කියලා. තේරෙනවද? එතකොට දැන් මොකද්ද මේ වෙන්නේ? එදා මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට 4 පාරක් මැරුම් කනවා. ඒ කියන්නේ අකුසල් විපාක දීමේ වේගය වැඩි. අකුසල් විපාක දීමේ වේගය වැඩි වෙන්න සත්වයාගේ ආයුෂයන් හීනභාවයට පත් වෙනවා.
එන අකුසල් විපාක දීමේට අදාළ ලෝකයක් තමයි අපි ඉදිරි බිහිවෙන්නේ. ඉස්සර හරකෙක් මැරුවේ අවුරුදු 10ක් 15ක් ජීවත් වෙලා. දැන් හරකා මාස 6ේදීම අර යූරියා ගහලා තනකොළ දීලා මහත් කරලා අවුරුද්දෙන් මාසට ගන්නවා. ඉස්සර ඌරෙක් මැරුවා අවුරුදු 5ක් ගිහිල්ලා. දැන් ඌරාට එන්සයිම් දීලා මාස 6න් ඌරව මරන්න ගන්නවා. මොකක්ද මේ අපි දකින්නේ? අකුසල් විපාක දීමේ වේගය වැඩි. අකුසල් විපාක දීමේ වේගය සත්වයා තුළ මේ විදිහට වැඩි වෙන්නේ කුමක් නිසාද? මනුෂ්‍යයා සත්ව ඝාතනය දැඩි ආකාරයෙන් සත්ව හිංසාව දැඩි ආකාරයෙන් සිද්ධ කරනවා. ඒ නිසායි සත්ව හිංසාවෙන් සත්ව ඝාතනය වළඳින්න කියලා පළවෙනි සිල්පදයෙන් බැහැර වෙන්න කියලා කියන්නේ. ඒක පානාදිපාතා විරමන් සික්ඛාපදං අදින්නා දාන අන්සතුදේ සොරා ගන්නවා කියන්නේ. ඒක අන්සතුදේ සොරා ගන්නවා කියන එකේ පාප කර්මය මහ බලවත් පාප කර්මයක්. තේරෙනවද? අන්සතුදේ සොරාගත්ත පෙරේතයෝ ඉන්නවා. මේ ජීවිතේ අන්සතුදේ සොරකම් කරලා අනුන්ගේ දේ හොරකම් කරලා ප්‍රේත ලෝකෙට වැටෙනවා. තේරෙනවද? ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ දැන් එයා යනවා කෑමක් හොයාගෙන. එයාට පේනවා ලස් හොඳ බත් පිඟානක් තියෙනවා. නමුත් මේ කෑමික ළඟට යනකොටම කෑමික අතුරුදහන් වෙලා යනවා. තේරෙනවද? එතකොට එයා යනවා දිය කඩਿੱත්තක් තියෙනවා. එයාට පේනවා ලස්සනට වතුර ටික තියෙනවා. නමුත් එතෙන්ට ගියාම දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා. ඇයි? අනුන්ගේ දේ සොරකම් කළා. ඒ නිසා අනුන්ගේ දේ සොරකම් කිරීම නිසා ප්‍රේත ලෝකෙට වැටුණොත් අපි පෙනිපෙනී බත් පිඟාන තිබ්බත් පෙනිපෙනී සෙන්සොටු ටිකක් තිබ්බත් ඒක කන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. පෙනිපෙනී වතුර තටාකයක් තිබ්බත් වතුර ටික බොන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. ඒ කර්ම විපාකය. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ ආ උප්පත්තියක් ලැබුවත් අන්ත දුප්පත් වෙලා හැම දෙයකින්ම අඩුපාඩු සහිත ජීවිතයක් එයා ලබනවා. මොකද පෙර ජීවිතයේ අනුන්ගේ දේ සොරකම් කළා. අනුන්ට අයිති දේ එයා පැහැරගත්තා. ඒ නිසා අන්සතු දේ සොරා ගැනීම කියන්නේ අපි සතර අපායට වැටුණත් අපිට පෙනිපෙනී තියෙන ආහාරය අපිට අතුරුදහන් වෙනවා. පෙනිපෙනී තියෙන ජලබඳුන අපිට අතුරුදහන් වෙනවා. ඉතින් ඒකෙන් වළකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියං. කාමයේ හැසිරීම නිසා, ඒකයි මම මුලින් කිව්වේ, කාමයේ හැසිරීම නිසා, වැරදි හැසිරීම නිසා ගොඩාක් අය ඉන්නවා නිරයන්ට වැටිලා. ජීවිතයේ සත්‍ය සොයන මේ ස්වාමින් වහන්සේ දේශනා කරන හැම බණ පදයක්ම ඔබේ ජීවිතය සකස් කරાવි. කාමයේ වරදවා හැසිරෙන බොහෝ අය ප්‍රේත ලෝකවලට වැටෙන බව සඳහන් කළා. ඒත් එක්කම ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමින් වහන්සේ. ඒගොල්ල ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ හරි අපුලයි. අපුලයි කියන්නේ ඒගොල්ලන් ශරීර හැමතැනම කුණු වෙලා වන වෙලා තියෙන. තේන්න? ඒ කුණු වෙලා වන වෙලා තියෙන ශරීරය දරාගෙන ඒගොල්ල ජීවත් වෙනවා. ඒගොල්ල අනිත් ප්‍රේතයින් ළඟට කාමයේ ඉල්ලගෙන යනවා. නමුත් කිසිම කෙනෙක් ඒගොල්ල ළඟට එන්නේ නැහැ. ඒතකොට කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන, අනිත් එක මේ ශරීරයේ තුවාලවල දුක එක පැත්තකින් දරාගෙන ප්‍රේත ලෝකයේ ඒගොල්ල කල්ප ගණන් දුක් විඳිනවා. තේන්න? ඉතින් ඒ නිසා කාමයේ වර්ධවා හැසිරීම කියන එකට කාම වස්තුව වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරන්න නරකයි. දැන් මේ ශරීරය කියන්නේ කාම වස්තුවක්. තේරෙනයි? අපි මේ ශරීරය ඇඳුමින් පැළඳුමින් හරි අපි ලෝකයාට ප්‍රදර්ශනය කරනවා නම්, තේරෙන අපේ ශරීරය ඇඳුමින් පැළඳුමින් හරි ලෝකයාට ප්‍රසිද්ධ ප්‍රකාර කරනවා නම් නිරේගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශරීරය අනුන්ගේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කරනවා නම් ඒක නිරේගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට එහෙම ජීවත් වෙලා ප්‍රේත ලෝකෙට වැටිච්ච ප්‍රේතියක් ඉන්නවා. ප්‍රේතියක් කියා. නමුත් එයාගේ කිසිම කාන්තා ලක්ෂණයක් නැහැ. තේරෙනවද? එයාගේ හිස කෙසුත් නැහැ, හිස මුඩුයි. කිසිම කාන්තා ලක්ෂණයක් එයාගේ නැහැ. එයා කාන්තා ලක්ෂණයක් නැතුව ප්‍රේත ලෝකේ දුක් විඳිනවා. ඇයි කාන්තා ලක්ෂණයක් නැත්තේ? එයා පෙර ජීවිතේ මේ ශරීරේ ලැබුණා වූ අංගපසඟ ලෝකයාගේ කාමස්වාදයේ උදෙසා යොමු කළා. තේරෙනවද? ඒ නිසා එයාට ඒ ජීවිතේදී කාන්තාවකට අදාළ වූ අංගපසඟ ලැබිලා නැහැ. නමුත් ප්‍රේතියක්. ඒ නොලැබීමේ දුක දරාගෙන යා ප්‍රේත ලෝකේ ජීවත් වෙනවා. ඉතින් කාමයේ වර්ධව හැසිරීම කියන්නේ ඕන අපි මොනෑම කාම වස්තුවක් වැරදි ආකාරයෙන් පරිහරණය කරනවා නම් ඒක කාමයේ වර්ධව හැසිරීමක් බවට. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දේශනා කරන්නේ විවාහය තුලින් සතුටු වෙන්න ඉන් එහාට යන්න එපා කියන කාරණේ. එතන තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන් එහාට යන්න එපායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මුසාවාදයකින් මම කිව්වා අනිවාර්යයෙන්ම මැරිලා ප්‍රේත ලෝකෙට වැටුණොත් කට කුණු වෙලා තමයි ඉපදෙන්නේ. තේරෙනවද? මේ මුළු කටම කුණු වෙලා වන වෙලා මේ දිවවල වන වෙලා එයා කතා කරන්න උත්සාහ කරනවා, කතා කරන්න කැමති වචන පිට වෙන්නේ නැහැ එයාට. ඒ පිට නොවී මේ දුක දරාගෙන එහෙම ප්‍රේතයෝ ජීවත් වෙනවා. ඒතකොට මත්පැන් පානය කිරීම නිසා මැරෙන වෙලාවේ මත්පැන් උපාදානය සකස් කරගත්තොත් ඒත් අපි අනිවාර්යයෙන්ම ප්‍රේත තලයන්ට වැටෙනවා. තේරෙනවද? දැන් ওই ප්‍රේත ලෝකේ ඉන්නවා. දැන් අපි කියමු දැන් ඕගොල්ලෝ gedara පාටියක් දානවා කියලා. දැන් ගෙදර උපන්දින උත්සවයක්. ගෙදර උපන්දින උත්සවයට දැන් විශාල පාටියක් දාලා දැන් වත්තේ මේස තියලා අරක්කු බොනවා, මේ කටගැස්මෝල් කනවා, ඔක්කොම කරනවා. මෙතෙන්ට මුළු ගමේම ඉන්න බේබදු ප්‍රේතියෝ එනවා. එහෙනම්
දැන් මේ ප්‍රේතයෝ ඔය වයිනිස්ටෝ සාසිතුව ඔය බාරාසිතුව අප්‍රමාණ ප්‍රේතයෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ මත්පැනට ඇබ්බැහි වෙච්ච ප්‍රේතයෝ. තේරෙන? ඒගොල්ලෝ මතින් මත් වෙනා වගේ ඉන්න ප්‍රේතයෝත් ඉන්නවා. තේරෙන? ඒ නිසා ඔබලා දැන් පාටියක් දානකොට දරුවෙකුගේ උපන්දිනයක් උදෙසා හෝ මොකක් හෝ මේ ප්‍රදේශයේම ඉන්න මත්පැන් වලට කැමති ප්‍රේතයෝ දිගම මෙතෙන්ට එන්නේ. ඇවිල්ලා ඒගොල්ලෝ මේ මත්පැන් ඉව කරනවා සුවඳ කරනවා ඔබලා ඒව දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රේත ලෝකයේ ඉපදිලා එහෙම වැටුනොත් අපි අනිවාර්යයෙන් මෙතෙන්ට යනවා. ඒ වගේ මත්පැන් වෙළඳාම නිසා අපි කියන රටේ අප්‍රමාණ මත්පැන් වෙළඳනවා විලං කරනවා නේද? ඉතින් ඒ අප්‍රමාණ මත්පැන් වෙළඳන් කරන අය කෝටිපති ප්‍රකෝටිපති ජීවිතනේ ගත කරන්නේ. කෝටිපති ප්‍රකෝටිපති ජීවිත ගත කරන්නේ. නමුත් ඒගොල්ලෝ මැරෙන වෙලාවට මොකක් හරි කලාව පිනුත් තියනවනේ. පිනක් උපාදාන වෙලා මිනිස්සේ වෙනවා. එහෙම මිනිස්සෙක් වුණොත් එයා ඉස්කෝලේ යන කාලෙම බොන්න පුරුදු වෙනවා. අපි කියන්නේ අවුරුදු 15 දී මෙයා බේබද්දෙක් වුණා කියලා. ඒතකොට මොකක්ද ඒ වෙන්නේ? එයා පෙර ජීවිතේ අනිවාර්යෙන්ම කලේ මත්පැන් විකුණන එකයි අනුන්ට මත්පැන් පෝණ එකයි. තේන්න? ඒතකොට එයා තරුණ කාලෙම බේබද්දෙක් වෙනවා. තරුණ කාලෙම බේබද්ද වෙලා ඉබලා එයා දැන් බඳිනවා. බැඳලා ඊට පස්සේ ඒ නෝනාට ජීවිතේ අප්‍රමාණව දුක් විඳිනවා. නේද? ඒ අර යන බේබද්ද කෙනෙක්නේ බැඳේ ගහනවා, ගුටි කනවා, සල්ලි නෑ. ඒතකොට ඒ නෝනා කවුද? ඒ නෝනාත් ඇවිල්ලා මේ ජීවිතේ මත්පැන් විකුණන කෙනෙක්ගේ නෝනා කෙනෙක්මයි. දැන් මේ ජීවිතේ කෝටිපති බවට පත් වෙච්ච මත්පැන් විකුණන මහත්තයගේ නෝනා අප්‍රමාණ සැප විඳිනවානේ. නමුත් එයා සැප විඳින්නේ පවුල් කීයක් විනාශ කරලාද? පවුල් කීයක් අසනීප ලෙඩ රෝග කරලාද? එතකොට එයා මැරිලා ඉපදුනහම අර වගේ බේබදු මහත්තයෙකුට බිනිඳ වෙලා තමයි ඉපදේ. නමුත් සැමියාගේ ක්‍රියාවට විරුද්ධ වුණ කාන්තාවක් නම් ස්වාමීන් වහන්සේ. ආ විරුද්ධ වෙච්ච බිරිඳක් නම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් එවැනි විරුද්ධතාවයක් ලෙසින් මතුවෙන්නේ නැහැ. මොකද අතන සම්පත් වැඩි වෙන්න වැඩි වෙන්න එයා මේකට ගහණේ වෙලායි තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම විරුද්ධතාවයක් තියෙනවා නම් උච්චර දුරද කියන්නේ නැහැ. නමුත් ඒ වාට අනුබල දෙමින් ඒ වායෙන් පෝෂණය වෙමින් ඒ වායෙන් සැප විඳිනවා නම් ඒම කෙනෙක් තමයි අර මනුස්සයර බේබද්දෙක් කියන්නේ. දැන් මේ ජීවිතයේ ඔය තරුණ සමහර එක මහත්ෙක් ඉන්න ඔයා තරුණ කාලෙම ඉස්කෝල යන වයසෙන් බොන්න පටන් ගන්නවා. ලක්ෂ ගාණක් වියදම් කරලා බොනවා. අවසානයේ ශේෂතම නැති වෙලා මේ පරලෝ යනවා. මෙයා පෙර ජීවිතේ වයින් ස්ටෝස් මුදලාලි කෙනෙක්. මොකද එයාගේ ජීවිතේ මෙයා කරලා තියෙන අනුන්ට බිගුණලා ඒ නිසා අප්‍රමාණ මිනිස්සු පීඩාවට පත් වෙලා. ඉතින් ඒ නිසා මේවා නොවන මේ සිල්පද පහ කියන කාරණයෙන් මෙලොව වශයෙන්ුත් අපි පිරිහීමට පත් වෙනවා. මෙලොව වශයෙන්ුත්. මොකෝ අපේ කීර්තිය නැති වෙලා යනවා. අපි ඒ සීලයට අදාළ ආනිසංසයන්ගෙන් අපි දුර්වල වෙනවා. මේ ජීවිතේ අපි පිරිහෙනවා වගේම පරලොව ජීවිතයට වැටෙනට පස්සේ අප්‍රමාණ දුකට පත් වෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ පුද්ගලයන් මන්දබුද්ධික භාවයට පත් වෙන්නේ? මන්දබුද්ධික භාවයට පත් වෙන්නේ මහ නෝනා ගිය ජීවිතේ ජ්‍යොතිෂයේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කර නැහැ. තේරුණාද? යంత్ర මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂයේ කරන කියන්නේ මෝහයයි උගන්වන්නේ. හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ. සංස්කාරයන්ගේ ස්වභාවය දකින්නේ නැහැ. දැන් වර්තමානයේ යමක් යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් ජ්‍යොතිෂ ඔය ඒව දේවල් කරනවා නම් එයා අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ මන්දබුද්ධික මිනිසෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අනාගතයේදී මන්දබුද්ධික උපත් ලෝකේ වේගයෙන් වැඩි වෙනවා නුනා. වෛද්‍ය තාක්ෂණය කොච්චර දියුණුණා තේනල් ලෝකේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුණා. ඒ වෛද්‍ය විද්‍යාවෙන් කොච්චර ලෝකේ වටිනා බෙහෙත් හොයාගත්තත් කවදාක්වත් මේ සංස්කාර යටකරන්න වෛද්‍ය විද්‍යාවට බෑ නෝනා. තේරෙනවද? මේ ලෝකේ නිරෝගී කරන්න වෛද්‍ය විද්‍යාවට බෑ. තේරෙනවද? ඒගොල්ල කොච්චර දියුණුවත් බෑ. මොකද ඒගොල්ල කොච්චර දියුණු බෙහෙත් නිපදෙව්වත් ඊට වඩා භයානක විෂ බීජයක් මනුෂ්‍යයා තුලින් සකස් වෙනවා. තේන්නාද? මනුෂ්‍යයා තුලින් මේ භයානක විෂ බීජය සකස් කරන්නේ කවුද? දුස්සීලභාවයේ විසින්. ඒඩ්ස් කියන රෝගය සකස් කළේ කවුද? දුස්සීලභාවයෙන්මයි. තේන්නාද? ඔය අනිත් කොලෙස්ටරෝල් වේවා, දියවැඩියා වේවා, ඔය වකුගඩු රෝග වේවා, ඔය සියල්ලම දුස්සීලභාවය තුලින්ම සකස් කරගන්නා වූ රෝග. තේන්නාද? කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත නිසාම. ඒ නිසා කවදාකවත් වෛද්‍ය විද්‍යාව දියුණුනා කියලා මේවට ප්‍රතිකාර හොයන්නේ. මොකද ඊට වඩා ශක්තිමත් විෂ බීජයක් මනුෂ්‍යයා තුලින් මතුවෙනවා. මනුෂ්‍යයා තුලින් මතු කරලා දෙන්නේ කවුද? දුස්සීලභාවයේ විසින්. ඒ නිසා ලෝකය නිරෝගී කරන්න ඕනේ නම් බෙහෙත් හොයලා වැඩක් නැහැ. ලෝකය නිරෝගී කරන්න ඕන නම් පන්සිල් පහද පහතුල ජනතාව ශක්තිමත් කරන්න ඕන. එතනින් තමයි ලෝකයා නිරෝගී වෙන්නේ. තේරෙනවද? ඉතින් ඒ නිසා අමාරින්ම පන්සිල් පද පහ දුර්වල වුණොත් අපි දකින අර විෂමකාරී ලෝකය. ඒ කියන්නේ විකෘති වූ අවුරුදු 1500ක් යද්දී මුර්ග සංඥාව සකස් වෙන ලෝකයක් සකස් වෙන. මුර්ග සංඥාව කියන්නේ ඕනනම් මිනිස්සයා මුර්ගයක් වෙනවා. කෙනෙක් තව කෙනෙක්ව දකින්නේ ගෝණෙක් මුවෙක් හැටියට. මරා ගන්න හිතනවා කියනවා. මේ මුළු පෘථුවියම ලේ විලක් වෙනවා කියනවා. දැන් අපි මේ සමාජයේ දකින මේ විකෘතිභාවය මේ මුර්ග සමාජයේ මුල් අදියර තමයි, බීජ අවස්ථාව තමයි අපි මේ සමාජයේ දකින්නේ. මොකද්ද බීජ අවස්ථාව? ඒසා මිනිස්සයා සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දකින්න සතර අපාය කියන්නේ සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. සිල්පද බිඳගත් අයගේ ලෝකයයි.
මේ ජීවිතේ යමෙක් සිල්පද බිඳ ගන්නවා නම් එයා අනිවාර්යයෙන්ම සතර අපායේ දුකට කැමති වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිල්පද බිඳගත්තා නම් ඔබට අත්තන තැන ඔබට අත්තන ඉරණම ඔබට දැන් දැනෙන්නට ඇති. ලෝකෙ කොච්චර භයානකද? කාලා බීලා ඇඳලා කරලා කැමති දෙයක් කරලා ජීවත් වෙන ටිකේ ජීවත් වෙමු කියන චින්තනයට වඩා එහාගේ යමක් මේ ජීවිතේ තියෙනවා අවබෝධ කරගන්න ඔබ කෙරේ බොහෝ කරුණාවෙන් තමයි මේ ගරු ස්වාමින් වහන්සේ දහම් දේශනා කරන්නේ.